Kaliran Aruna. Sri Lanka's Breakfast Show. අයිබුවන් සුබෝදෑසනක් අද 2019 සැප්තැම්බර් මාසයේ දෙවන ඉරිදා 22 ඉරිදා දිනයේ සුපුරුදු විදිහට අද දිනේදීත් අපි රටට ආදරය කරන පරම්පරාවේ මේ මොහොතේ විකල්පයක් නොමැති තෝරා ගැනීම දෙරණ අරුණ සමගින් බොහෝ දේවල් ඔබත් සමග කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. උදුපුවත්පත් සිරස්තල ඉදිරිපත් කිරීම අප බලාපොරොත්තු වන දෙයක් නෙවෙයි. මොකද ලංකාවේ සාක්ෂරතාවය අතින් ඉතාමත් පොහොසත් රටක්. පුවත්පත් සිරස්තල කියවා ගන්නට ඕනෑම කෙනෙකුට හැකියාවක් තිබෙනවා. යම්කිසි සංවාදයක් සමාජය තුළ ගොඩනැගීම අපේ අපේක්ෂාවන බැවින් ඉතින් අදත් අපි සුපුරුදු විදිහට දෙරණවරුණෙන් ඒ කටයුත්ත කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි මුලින්ම අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වන්නේ ඉංග්‍රීසි පුවත්පතක ප්‍රධාන සිරස්තලයක්. මොකද අද සිංහල පුවත්පත් සියල්ලම අවධානය යොමු කර තිබෙන්නේ මේ පක්ෂ අභ්‍යන්තරවල තිබෙන්නා වූ අපේක්ෂකත්ව අර්බුද එකිනෙකා එනකොටා ගෙසීම් කෑ කෝගෙසීම් රණ්ඩු සරුවල් ඊට පස්සේ විවිධ කුමන්ත්‍රණ ඒවා පිළිබඳව එළියට ආපු දේවල් සහ අභ්‍යන්තරයේ සැඟවී තිබෙන දේවල් වාර්තා කරන්නට. නමුත් ඊට වඩා රටේ විවිධ දේවල් සම්බන්ධයෙන් විශේෂයෙන්ම නීති ආධිපත්‍ය සම්බන්ධයෙන් කතා බහක් නිර්මාණය වෙමින් පවතින කාලයකදී සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ මුලින්ම ඔබ වෙත ගෙනීම වඩාත් වටිනවායයි අප විශ්වාස කරා. ඒ අනුව සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත අද වාර්තා කරනවා සොලිසිටර් ජෙනරල් ඉන් හොට් වෝටර් ඕව ලීක්ඩ් ඔඩියෝ ප්‍රශ්නාර්ථයක් සහිතවයි තොරතුරු වාර්තා කර සිටින්නේ. කෙසේ වෙතත් සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත මේ සඳහන් කරන්නේ කුමක් ගැනද කියා ඔබ හොඳාකාරවම දන්නවා. ඒ අනුව ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයා වන නිශ්ශංක සේනාධිපති මහතා මේ මොහොත වන විට සිටින්නේ සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් ඔහුගේ අතෙහි ශල්‍යකර්මයක් සිදු කර ඇති බවට ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කරනවා. එෙහිදී ඔහු සහ ලංකාවේ අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වන නීතිඥ ඩයිස් වික්‍රමසිංහ මහත්මිය දිල්රුක්ෂ ඩයිස් වික්‍රමසිංහ මහත්මිය අතර සිදු වුණායයි කියන හඬපටයක් ඔහු විසින් ඉදිරිපත් කර තිබෙනවා. එහෙම නැත්නම් සමාජ මාධ්‍යයට මුදා හැර තිබෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත මෙලෙසින් ප්‍රධාන සිරස්තලය තෝරාගෙන තිබෙන්නේ සොලිසිටර් ජෙනරල් ඉන් හොට් වෝටර් ඕව ලීක්ඩ් ඕඩියෝ. ඒ අනුව ලීක් වුණු එහෙම නැත්නම් කාන්දු වුණු මේ ශ්‍රව්‍ය පටේ නිසා මේ වන විට ඇය උණු වතුරකට වැටුණාසේ එහෙම නැත්නම් ඉතාමත් උණුසුම් තත්වයක සිටිනවා කියලා සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත කියනවා. ඉතින් වික්‍රමසිංහ චැලෙන්ජ් සේනාධිපති ටූරි ෆුල් කන්වර්සේෂන්ස් ඒ අනුව ඇය අභියෝග කර සිටිනවා සේනාධිපති මහතාට හැකිනම් මේ සම්පූර්ණ දෙබසම එහෙම නැත්නම් තමන් දෙදෙනා අතර වුණු සම්පූර්ණ සංවාදය ඉදිරිපත් කරන්නට කියලා. ඉතින් මේ අභියෝගයෙන්ම පෙනෙන දෙයක් තමයි එවැනි සංවාදයක් අනිවාර්යෙන්ම සිදු වුණා කියලා. ඉතින් මේ ඇයවද කතා කරන්නේ ඇය වෙනුවට වෙනත් කෙනෙක් අනුකරණය කරලා කතා කරනවද කියලා දැන් ප්‍රශ්නයක් ඇතිවන්නේ නැහැ. දිල්රුක්ෂ ඩයිස් වික්‍රමසිංහ මහත්මියම අභියෝග කරනවා නම් සම්පූර්ණ හඬපට ඉදිරිපත් කරන්නට කියලා අර ඉදිරිපත් වුණු කොටස ඇයගේ කටහඬ කියලා විශ්වාස කරන්නට සිදු වෙනවා. ඉතින් සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත තවත් අනුසිරස්තලයක් ගෙනෙනවා. ජස්ටිස් මිනිස්ටර්ස් ලු සීක් ක්ලැරිෆිකේෂන් ෆ්‍රොම් ඒජී. ඒ අනුව අධිකරණ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා තුකෝරාල මහත්මිය ඇටර්නි ජෙනරල් වරයාට නීතිපතිවරයාට දප්පුලද ලිවේරා මහතාට ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්නට කියලා. ඉතින් කොහොම හරි එතුමාගේ දුරයට පසුව සිටින දෙවන පුටුව විදිහට සොලිසිටර් ජෙනරාල් දුරේ සඳහන් කරන්නට පුළුවන් කවදා හරි නීතිපතිවරයා බවට පත්වන්නට හැකියාව තිබෙන්නේ මේ තනතුර හොබවන කෙනෙකුට. ඉතින් ඊට පසුව අවශ්‍ය නම් රටේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ඇතුව ජනාධිපතිවරයාට මේ නීතිපතිවරයාව අගවිනිසුරු දුරේ දක්වාගෙන යන්නටත් හැකියාවක් තිබෙනවා. ඉතින් කොහොම වුණත් මේ වන විට දිල්රුක්ෂ ඩයිස් වික්‍රමසිංහ මහත්මිය පත්ව සිටින උණුසුම්කාරී වාතාවරණය පිළිබඳව තමයි සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත අද වාර්තා කර සිටින්නේ. ඉතින් අද සිංහල පුවත්පත් මේ පිළිබඳව ප්‍රධාන පිටුවෙන් සාකච්ඡා නොකළත් සන්ඩේ මෝර්නින් පුවත්පතත් සිරස්තලයක් ගෙනෙනවා. ලීගල් ඇක්ෂන් ඇගේන්ස් දිල්රුක්ෂ, ඒ කියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යම්කිසි බලපෑමක් කරනවා, එහෙම නැත්නම් ප්‍රෙෂර් එකක් ඉදිරිපත් කරමින් සිටිනවා දිල්රුක්ෂ ඩයිස් වික්‍රමසිංහ මහත්මිය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාදාමයකට යොමුවන්න, එහෙම නැත්නම් නෛතික කටයුත්තක් කරන්නට කියලා ඉල්ලා සිටිනවායි කියලා සන්ඩේ මෝර්නින් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය අද වාර්තා කර සිටිනවා. ඉතින් කොහොම වුණත් මේ වන විට අය සොලිසිටර් ජෙනරල් දුරේ දැරුවත් මේ කියන්නා වූ සංවාදයේ සිදුවන අවස්ථාවේදී ඇය දැරුවේ අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් දුරේ. ඉතින් ඉතාමත් වගකීම් සහිත බාරදූර දුරයක් දරපු කෙනෙක් විදිහට තමයි ඇයව හඳුන්වන්නට හැකියාව තිබෙන්නේ. ඉතින් වර්තමානයේ ඒ දුරේ දරන්නේ කීර්තිමත් නීතිවේදියෙකු වන ජනාධිපති නීතිඥ සරත් ජයමාන මහතා. සරත් ජයමාන මහතා සමගින් පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවක් අද සිළුමිණ පුවත්පතේ 6 වන පිටුවේ අප දකිනවා. දත් 32කට මැදිව අල්ලස් හොරු ඇල්ලීම කියලයි
ඒට මේ ලියුම්කාරිණිය සුභාෂිණී ජයරත්න සිරස්තල යොදා තිබෙන. ඉතින් ඉදිරියේදී වත්කම් බැරකම් ප්‍රකාශ ඔන්ලයින් ක්‍රමයට අල්ලස් කොමිසමට නඩු විභාග කරන්න ඉන්නේ නීතිඥයන් 27යි. එයින් 23ක්ම කාන්තාවෝ. අලුත් නීති ඇතුළත් කර අල්ලස් පනත සංශෝධනය කරනවා. අල්ලස් දූෂණ විමර්ශනයට ඉන්නේ අතමාරුවට ගත් පොලිස් නිලධාරීන් 200ක්. විමර්ශකයන් පුහුණු කරන්න මහා භාණ්ඩාගාරයට මුදල් නැතිලු. ඉතින් මේ සියලුම කරුණු ජනාධිපති නීතිඥ සරත් ජයමාන මහතා විසින් සඳහන් කිරීමේ නික්මිතිව අද සිළුමිණ පුවත්පතේ ලිපියක් ලෙස පාඨකයන්ට ඉදිරිපත් වී තිබෙනවා. ඉතින් අල්ලස පිළිබඳව දූෂණය පිළිබඳව කතා කරද්දී ලංකාවේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලඥයන් තරඟයට වගේ හරි හරියට මේ අල්ලස දූෂණයේ අක්‍රමිකතාවය ඉතාමත් සාර්ථකව කරගෙන යනවා. ඉතින් අද සතිය කරුණ පුවත්පතේ සිරස්තලයකින් වාර්තා කරන්නේ බඩඉරිඟු ආනයනයෙන් ප්‍රබල ඇමතිවරයෙකුට ලක්ෂ 500ක කොමිස්, රුපියල් 2ක් නෙවෙයි ලක්ෂ 500ක කොමිස් කියලා. ඒ අනුව බඩඉරිඟු මෙට්‍රික් ටන් 50,000ක් ආනයනය කිරීමට බලපත්‍ර දීම සඳහා කිලෝවකින් රුපියලක කොමිස් මුදලක් ප්‍රබල ඇමතිවරයෙකු ඉල්ලා ඇතැයි අද අරුණ පුවත්පත වාර්තා කර සිටිනවා. ඒ අනුව බඩඉරිඟු අපනයනය සම්බන්ධයෙන් ලක්ෂ 500ක කොමිස් මුදලක් ලබා ගන්නට මේ ප්‍රබල අමාත්‍යවරයා සමත් වී තිබෙනවා. ඒ අනුව බඩඉරිඟු තොගේ ආනයනය කිරීමේදී එම ඇමතිවරයාට රුපියල් ලක්ෂ 500ක කොමිස් මුදලක් ලැබෙනවා. පසුගියදා කැබිනට් මණ්ඩලය අනුමත කළේ රටේ අවශ්‍යතාවය මත බඩඉරිඟු මෙට්‍රික් ටොන් 80,000ෙන් මෙට්‍රික් ටොන් 50,000ක් ආනයනය කිරීමට. එම තොගේ ලබන වසරේ ජනවාරි 31 වෙනිදාට පෙර ආනයනය කර අවසන් කළ යුතුව තිබෙනවා. ඉතින් පසුගිය මහකන්නේදී ඇති වූ සේනා දළඹු විනාශය නිසා බඩඉරිඟු අස්වැන්න 80%කට ආසන්න ප්‍රමාණයකින් අහිමි වුණා. ඉතින් සේනා දළඹුවා අවසානයේ ලංකාවේ ගොවියාට සහ පාරිභෝගිකයාට කනකොකා හැඬෙව්වත් ප්‍රබල ඇමතිවරයෙකුට ලක්ෂ 500ක ලොතරැයි වාසනාවක් හිමි කර දෙන්නට, ජිම් කානා එකක් ඇදලා දෙන්නටත් සමත් වුණා. ඉතින් ඔන්න ඔය වෙලාවට තමයි සේනා දළඹුව එක්ක නැති තරහක් ඇති වෙන්නේ. ඇයි මේ දුප්පත් ජනතාවගේ ධනය මේ විදිහට කොල්ල කන්නට දේශපාලකයන්ට අවස්ථාව ලබා දෙන්නේ කියලා ස්වභාව ධර්මිනුත් විමසා සිටින්නට වෙනවා. අපි එතනින් යන්නට සූදානම්. ඉතින් දැන් හැමෝම මැතිවරණ ගැන කතා කරන්නේ. අපිටත් මැතිවරණ ගැන කතා කරන්නටම වෙනවා. සුලිමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය අද වාර්තා කරන්නේ මැතිවරණ අක්‍රමිකතා සම්බන්ධයෙන්. ඉතින් මැතිවරණ අක්‍රමිකතා සිදු කරන්නට ගියොත් වැඩ වරදී කියලා තමයි ඒ සිරස්තලෙන් කියවෙන්නේ. මැතිවරණ නීති කැඩුවොත් ප්‍රජා අයිති අහෝසි කියලා අද දක්වා තිබෙනවා. මැතිවරණ නිලධාරීන්ට පොලිස් බලතල ලැබෙනවා. මෙවර ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වන දේශපාලඥයන්ට සහ ආධාරකරුවන්ට එරෙහිව මැතිවරණ පනතින් හැකිතාක් නඩු පැවරීමට අවශ්‍ය පියවර ගැනීමට මැතිවරණ කොමිසමේ අවධානය දැඩිව යොමු ඇතැයි මැතිවරණ කොමිසමේ උසස් නිලධාරියෙක් සිළුමිණට සඳහන් කරනවා. ඉදිරියේදී මැතිවරණ කොමිසම රැස්වීමට අදාළ තීන්දුව ගනු ඇති බවත්, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ක්ෂණිකව ක්‍රියාත්මක වීමට විශේෂ අංශයක් පවා මේ වන විට මැතිවරණ මහලේකම් කාර්යාලය ස්ථාපිත කර ඇති බවත් මේ නිලධාරියා සඳහන් කරනවායි කියලයි සිළුමිණ පුවත්පත වාර්තා කර සිටින්නේ. මේ අතර අද දේශීය පුවත්පතත් වාර්තා කරනවා. දිසාපති මාරු අත්හිටුවන්න මැතිවරණ කොමිසම රජයට කියයි. මේ දවස්වල මාරු සිද්ධ වෙනවා. ඒ වගේම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා. ඒ වගේම ලහිලහියේ රැකියා බෑර්තු ලබා දෙනවා. අර දසලක්ෂයේ රැකියා ඉලක්කේ දැන්ද සපුරාලන්නේ කියලා අපට නිකන් සැකයක් ඇති වෙනවා. කොහොම හරි අද දේශීය පුවත්පත කියන්නේ දිසාපති මාරු අත්හිටවන්න මැතිවරණ කොමිසම රජයට කියා තිබෙන බව. ඒ අනුව ජනාධිපතිවරණ සමයේ විශ්‍රාම ලැබීමට සිටි දිසාපතිවරුන් විශ්‍රාම නොයවන ලෙසත්, ස්ථානමාරු ලබා දීමට නියමිත වූ දිසාපතිවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාත්මක නොකරන ලෙසත් මැතිවරණ කොමිසම රජයට දැනුම් දී තිබෙනවා. ඉතින් ඇත්තෙන්ම මේ දිසාපතිවරුන් ප්‍රාදේශීය ලේකම්වරුන් බොහෝ විට ඒරින් බාර නිලධාරීන් විදියට කටයුතු කරනවා. වුණ එහාට මෙහාට දාන එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. කොහොම හරි දැනට මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම දිසාපතිවරයා වන කොළඹ දිසාපති හා දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී සුනිල් කන්නංගර මහතා විශ්‍රාම ගැනීම කල් දැමන බව දැනටමත් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා. ඒ සමගම ස්ථානමාරු ලැබීමට නියමිත වූ මාතලේ කළුතර හා ගාල්ල දිසාපතිවරුන්ගේ ස්ථානමාරුද අත්හිටුව ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියනවායි කියලා අද දේශීය පුවත්පත කියනවා. කොහොම නැත් ඉතින් මේ වන විට ඉතාමත් ක්‍රියාකාරී චරිතයක්, බොහෝ මාධ්‍ය හඹා යන චරිතයක් බවට පත් වී තිබෙන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මහින්ද දේශප්‍රිය මහතා, මැකෝතුමා කියලා බොහෝ අය කියනවා. හැබැයි ඉතින් මැකෝට එහෙම නැත්නම් මැතිවරණ කොමිසමට සහ එහි සභාපතිවරයාටත් බලාතික්‍රමණය කරන්නට හැකියාවක් ඇත්තේ නැහැ. තියෙන නීති රීති වලට අනුගතව තමයි තමන්ගේ බලය ක්‍රියාත්මක කරන්නට ඕනේ. පොලිස් බලතල ක්‍රියාත්මක කරන්නට, ඒ වගේම ඇතැම් විට අමාත්‍යංශ බලතල ක්‍රියාත්මක කරන්නට ඔහුට පැවරෙනවා බලය. නමුත් ඒවත්
පවතින නීති රාමුව තුළ සිට කළ යුතුයි කියලායි කියවෙන්නේ. දේශයාද කියනවා මැකෝ සීමාව ඉක්මවා යනවා. මේ ප්‍රකාශය කරන්නේ වෙන කවුරුත් නොවේ පක්ෂනායකයන් නෝ කමෙන්ස්. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රතිචාර දක්වනවා. තමන්ගේ බල සීමා වික්මවා කටයුතු නොකරන්නේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට දැනුම් දෙන ලෙස පාර්ලිමේන්තුවේ පක්ෂනායකයෝ කතානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටි බව තමයි වාර්තා වන්නේ. ඒ අනුව පාර්ලිමේන්තුවේ පසුගිය අඟහරුවාදා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂනායකයන්ගේ රැස්වීමේදී මේ තීන්දුව ගත්තේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පළාත් සභා ඡන්ද පැවැත්වීම සම්බන්ධයෙන් මැති සභයේ පක්ෂනායකයන්ට හා මන්ත්‍රීන් පිරිසකට එවන ලදයි කියන ලිපියක් සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේදී මෙහිදී ලක්ෂ්මණ කිරියල්ල සභානායකවරයා පෙන්වා දී ඇත්තේ පාර්ලිමේන්තුව රටයන් සියලු ආයතනවලට වඩා උත්තරීතර බැවින් එය ක්‍රියා කළ යුතු ආකාරය ගැන උපදෙස් දීමට කිසිවෙකුට නොහැකි බවයි. එම අදහස මහින්ද අමරවීර, දිනේෂ් ගුණවර්ධන, ජයන්ත සමරවීර යන මන්ත්‍රීවරුන්ද අනුමත කර තිබෙනවා. ඒ අනුව තමන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ඒ ගැන දන්වන බව කතානායක කරු ජයසූරිය මහතා පොරොන්දුවක් දීලා තියෙනවා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට මෙලෙස අවවාද කරන්නේ කී කරුණ ගැන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් පුවත්පත විමසනවා. එහිදී ඔහු කියන්නේ නෝ කමෙන්ට්ස්, මම අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිනවායි කියලා. මේ අතර තමයි අද දේශීය පුවත්පත වාර්තා කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා සම්බන්ධයෙන්. ඒ තෝරණ කමිටුවේ වාර්තාව හෙට කියලා අද ප්‍රධාන සිරස්තල දෙකෙන් එකක දේශීය වාර්තා කරනවා. එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂක තෝරණ කමිටුවේ වාර්තාව හෙට. හැමදාම බාලගිරි දෝෂයට ලක්වන දෙයක්. එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා ගැනීම පිණිස පක්ෂ නායකයා වෙත නිර්දේශ කිරීම සඳහා පත් කළ කමිටුවේ තීරණාත්මක වාර්තාවක් සඳුදා, ඒ කියන්නේ හෙට, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දෙන බව එම කමිටුවේ සමාජික අමාත්‍ය රංජිත් මන්දුම බණ්ඩාර මහතාව උපුටා දක්වමින් දේශීය පුවත්පත කියනවා. ඉතින් රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ වෙනුවෙන් පත් කළ කමිටුවේ සමාජ ජිකන් වන්නේ අමාත්‍යවරුන් වන කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර හා රාජිත සේනාරත්න සමග දිනේෂ් වීරක්කොඩි කියන මහත්වරුන්. ඔවුන් පක්ෂයට සුදුසු අපේක්ෂකයා තෝරා ගැනීම සම්බන්ධයෙන් මේ වන විටත් විශේෂ අධ්‍යයනයක් ආරම්භ කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකත්වය ගැන ඇති නවතම සමීක්ෂණ වාර්තා අධ්‍යයනය කොට එක්සත් ජාතික පක්ෂ හිතවාදී පක්ෂවල මතයද විමසාමයට අදාළ නිර්දේශ එම කමිටුව විසින් සකස් කර රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කිරීමට නියමිතයි කියලයි අද දේශීය පුවත්පත මෙලෙසින් වාර්තා කර සිටින්නේ. මේ අතර අද මව්බිම පුවත්පත ඉතාමත් විචිත්‍රවත් සිරස්තලයක් සහ ලේඅවුට් එකකින් වාර්තා කර සිටිනවා. එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර අර්බුදය මෝරා එන දිනයක් පිළිබඳව ඒ දිනය 24 වනදා, 23 වනදා කියන්නේ සඳුදා, 24 වනදා ඒ තත්වය තව තවත් උණුසුම් තත්වයකට පත්වෙයි කියලයි මව්බිම කියන්නේ. ඒ අනුව 24 වෙනිදා බලය උරගාන සටනක් දෙමළ සන්ධානය රනිල්ට, රාජිත අර්ජුන වැට උඩ, අරලියගහ මන්දිරයේ වටලන්නේ සූදානමක්, හකීම් මනෝ රිෂාඩ් දිගම්බරම් සජිත්ට ඉල්ලන්නේ මමයි රනිල් අලු විහාරයට කියයි යනුවෙන් අද විවිධ දේශපාලන නායකයන්ගේ සමීප චිත්‍ර ඉදිරිපත් කරමින් වාර්තා කරනවා. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක තෝරා ගැනීම සඳහා ලබන 24 වෙනිදා, ඒ කියන්නේ අඟහරුවාදා පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම දැඩි උණුසුම්කාරී මුහුණුවරක් ගන්න ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් කියනවා. මේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ජනපති අපේක්ෂක ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ හෝ කතානායක කරු ජයසූරිය මහතාගේ නම යෝජනා කිරීමට අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශවයේ සැලසුම් කරගෙන සිටිනවා. කිසිවිටත් සජිත් පාර්ශවයත් අඩියක් පිටුපස්සට ගන්නට සූදානම් නොමැති බව තමයි කියවෙන්නේ. ඉතින් මේ අභ්‍යන්තර අර්බුදය පිළිබඳව අද මව්බිම් පුවත්පත ඉතාමත් දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කර සිටිනවා. ඒ පිළිබඳව උනන්දුවක් ඔබ දක්වනවා නම් පුවත්පත කියවා බලන්නට අපි ඔබට ආරාධනා කරනවා. මේ අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වෙන්වන්නේ මේ ප්‍රශ්නය පිළිබඳව කතා කරන්නටයි. එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා තේරීම 24 වනදා කියලා ඒ පුවත්පතත් වාර්තා කරනවා. අපේක්ෂකත්වය රනිල් සජිත් කරු නම් තුන නිතරම පුනරුච්චාරණය වුණා. ඊට අමතරව සිව්වන නමක් අද ඉදිරිපත් කරනවා සතිය ගරුණ. ඒ දයා කොහොමාරි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 64න් සජිත්ට 21යි, වැඩි වාසිය රනිල්ට කියලායි පුවත්පත කියන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති දුර අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා ලබන අඟහරුවාදා පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයට නම් 4ක් යෝජනා වීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ. අපි කිව්ව නම් 4 තමයි ඒ අනුව ඉදිරිපත් වෙන්නේ. ඉතින් දයාගමගේ මහතාත් මීට කාලයකට පෙර තමන් මේ සඳහා ඉදිරිපත් වීමට සූදානම් කියලා සඳහන් කරා. ඊට අමතරව බොහෝ නම් කියවුණා පාටලී චම්පිකරණවක, රාජිත සේනාරත්න වගේ මහත්වරුන්ගේ නම් කියවුණා. නමුත් ඔවුන් මේ වන විට මේ තරඟයේ තරඟ භූමියෙන් එහෙම නැත්නම් ට්‍රැක් එකෙන් ඉවත් වෙලා සිටින්නේ. ඔන්න දැන් නම් 4ක් කියවෙන්නට පටන්ගෙන තිබෙනවායි කියලයි
අරුණ පුවත්පත කියන්නේ. මේ අතර දේශීය පුවත්පත කියනවා රනිල් වික්‍රමසිංහ මහතා නොවේ ඉදිරිපත් වන්නේ. ඒ වෙනුවෙන් කරුව ජයසූරිය කතානායකතුමා ඉදිරිපත් වෙනවායි කියලා. දේශය කියන්නේ කරුව වෙනුවට රනිල් ප්‍රශ්නාර්ථයක් මුසු කරමින් මේ සිරස්තලයේ ගෙනෙන්නේ. සජිත් ප්‍රේමදාස හිතවාදීන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට කැබිනට්වේදී විරුද්ධ වීම නිසා මේ යෝජනාවට පක්ෂපාතීත්වය දක්වන හිතවත් පක්ෂවල එකඟතාවය ඇතිව එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම කෘත්‍යාධිකාරී මණ්ඩලයට යෝජනා කිරීමට ඉඩ ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු උපුටා දක්වමින් අද දේශීය පුවත්පත වාර්තා කරන අපි වෙලාව බලලිමු. ඔබේම ප්‍රියයන් ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්නට අමතක නොකරන්න. කොමාරි කරු ජයසූරිය මහතාගේ නමත් මේ වන විට ප්‍රකාශයට පත් වුණත් කරු ජයසූරිය මහතා මාධ්‍ය නිවේදන සම්බන්ධයෙන් එහෙම නැත්නම් මාධ්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් තමන්ගේ නොසතුට ප්‍රකාශ කරලා තිබෙනවා. සිළුමිණ පුවත්පතද කියන්නේ මම කාගෙන්වත් අපේක්ෂකත්වයේ ඉල්ලුවේ නැහැ. කතානායකවරයාගේ ප්‍රකාශය තමා කිසිවෙකුගේ හෝ ජනාධිපති දුර අපේක්ෂකත්වයේ දෙන්න ලෙස ඉල්ලීමක් නොකළ බව කතානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින බව තමයි එම පුවත්පත අද වාර්තා කර සිටින්නේ. මේ අතර අද අරුණ පුවත්පත කියනවා දැන් සජිත් ප්‍රේමදාස මහතා හරි කරු ජයසූරිය මහතා හරි දයා ගමගේ මහත්මයා හරි වෙනත් නමක් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වුණොත් මේ වන විට ඉතාමත් ප්‍රබල ප්‍රචාරක සටනක් දියත් කර සිටින සජිත් ප්‍රේමදාස මහතාට අත්වන ඉරණම පිළිබඳව විශේෂයෙන්ම මේ වන විට සජිත් ප්‍රේමදාස මහතාගේ සූදානම සත්‍යාගාරුණ වාර්තා කරන්නේ මේ විදිහට සජිත් කෙහෙල් ඇවරියන් කියලයි ඒ සිරස්තලයේ තිබෙන්නේ. මෙහෙයුම් කටයුතු 30ට හා ඉමිතියාස්ට සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති දුර අපේක්ෂකත්වයෙන් නොලැබුණොත් වෙනත් පක්ෂයකින් හෝ තරඟ කිරීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ අනුව ඌව පළාත් සභාවේ ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න ලේකම් දුරේ දරණ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ කෙහෙල් ඇවරේ ලකුණ යටතේ ඉදිරිපත් වීමට නියමිත බව තමයි දැනගන්නට තිබෙන. ඔබට මතක ඇති මෛත්‍රී ගුණරත්න මහතාගේ නායකත්වයෙන් යුතු කෙහෙල් ඇවරේ ඉතාමත් ලාබාල කෝඩුකාර පක්ෂයක් විදිහට පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ආසන කීපයක් දිනා ගැනීමට සමත් වුණා. කොමාරි සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය ලබන සතියේ කොළඹ වොක්ෂෝල් වීදිය ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස අගමැති රනිල් වික්‍රමසිංහගේ හිටපු පෞද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ලොකු වෙනසක්. කොමාරි මැතිවරණ ව්‍යාපාරයේ මෙහෙවීමේ කටයුතු එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්සත් නායක හා හිටපු ඇමතිවරයෙකු ඉමිතියාස් බාකිර් මාකාට බාර දී තිබෙනවායි කියලත් අද සත්‍යාගාරුණ පුවත්පත වාර්තා කරනවා. ඉතින් කොමාරි දේශපාලන ඕපාදූප අතරතුර නිරන්තරයෙන්ම රැව්පිලි රැව්දෙන දෙයක් තමයි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතුව යම්කිසි ආකාරයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතා සමග සන්ධානගත වී ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වේවි කියන එක. ඉතින් ඒ ඇත්තද නැත්තද කියන්නට හැකියාවක් නැහැ. තවමත් නොනිල ඕපාදූප ස්වරූපයෙන් තමයි ඒවා තිබෙන්නේ. සත්‍යාගාරුණාද කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු බහුතරය සජිත්ගේ සන්ධානයට විරුද්ධ වෙති කියලා. ඒ අනුව ඇමති සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති දුර අපේක්ෂකත්වයෙන් නොලැබුණොත් බිහිකිරීමට යෝජිත සන්ධානයට එකතු වීමෙන් වැළකී සිටිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 17 දෙනෙකු ජනාධිපතිවරයාට යෝජනා කර තිබෙනවායි කියලා තමයි එහි දක්වා තිබෙන්නේ. ඉතින් ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ තව තවත් බෙදීම් ඇතිවන්නට තිබෙන බව තමයි පෙනී යන්නේ. ඉතින් කොහොම හරි පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂයේ නායකයා ජනාධිපති දුර අපේක්ෂකත්වයට නම් කරන අතර මේ වගේ දෙයකට සහයෝගය දක්වන්නට කිසිසේත්ම හැකියාවක් නොමැති බව තමයි කියවෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරු 20 දෙනාගෙන් 3 දෙනෙකු පමණක් ඊට කැමැත්ත පළ කරලා තිබෙනවා. කෙසේ වෙතත් පලකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක සඳහන් කරනවා. එෙහිදී වෙනත් බලවේග සමග සාකච්ඡා කරන බවයි ඔහු කියා සිටින්නේ. ඉතින් කොහොම වුණත් මේ වන විට 3 දෙනෙකු හැරෙන්නට 17 දෙනෙකුම ඒට එරෙහිව තමන්ගේ අදහස දක්වා තිබෙන බවයි කියා සිටින්නේ. ඉතින් 3යි 17යි කියලා බෙදෙනවා නම් අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ ගැටලුවක් ඇති වෙන්නට පුළුවන්. මේ පිළිබඳව දිවයින ඉරිදා ප්‍රධාන සිරස්තලයෙන් අද වාර්තා කරනවා. ඒ අනුව ජනාධිපති ප්‍රතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකඩ වෙයි කියලයි එහි දක්වා තිබෙන්නේ. තවත් කැඩෙන්නට දේවල් තියෙනවද කියලාත් විමසා සිටින්නට වෙනවා. අපිට මතකයි සාම්ප්‍රදායික වම කොමියුනිස්ට් පක්ෂයේ සම සමාජ පක්ෂයේ අයිත්තයිත් කැඩුණා කියලා ප්‍රවෘත්ති වාර්තා වුණා. කොහොම කැඩෙනවද කියන එක ඇත්තෙන්ම විශ්මයාර්ථයක්. කොමාරි දිවිනාද කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් පාර්ශ්වයක් ඉදිරි ජනාධිපතිවරණයේදී සන්ධානයක් ගොඩනගා අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමටත් තවත් පාර්ශ්වයක් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබා දීමටත් තීරණය කර ඇති නිසා පක්ෂයේ දෙකඩ වීමේ අවධානමක් වතුව තිබෙන බව තමයි
ඉරිදා දිවයින පුවත්පත වාර්තා කරන්නේ මහින්ද රාජපක්ෂ පාර්ශවය හෝ රනිල් වික්‍රමසිංහ පාර්ශවය හෝ නොමැති පුල් සන්ධානයක් ගොඩනගා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ එම සන්ධානයේ වෙනත් අපේක්ෂකයෙකු ජනාධිපතිවරයෙකුට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් පාර්ශවයක් තීරණය කර තිබෙනවා. ඉතින් අනෙක් පාර්ශවයට එරෙහිව අදහස් දක්වා තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය අනිවාර්යෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට හෝ රනිල් වික්‍රමසිංහ මහතාට නොවේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දිය යුතුයි කියලා. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ එවැනි අර්බුදයක් නිර්මාණය වෙමින් පවතිද්දී අපි දැක්ක පසුගිය දිනක මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයාට මයික්‍රොෆෝන දිගු කරමින් මාධ්‍යවේදීන් විමසා සිටියා ජනාධිපතිවරයා සහ ඔහු අතර පවතින සාකච්ඡාවලට මොකද වෙන්නේ කියලා. එහිදී ඔහු කිව්වේ මම බලාගන්නම් ජනාධිපතිතුමා එක කරන කතාව කියලා. ඉරිදා ලංකාදීපේ වාර්තා කරන්නේ බලාගන්නවයි කිව්ව කතාව වෙන්නට පුළුවන්. මෛත්‍රී මහින්ද මහරෑ මුහුණට මුහුණ සාකච්ඡාවක කතාබහක කියලා අද ඉරිදා ලංකාදීපේ කියනවා. පොහොට්ටු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එකඟතාවයක් ඒ අනුව නිර්මාණය වේබිලු. ජනාධිපතිවරණයේදී දෙපක්ෂයේ එක්වෙයි බැසිල් අමරවීර තවත් සාකච්ඡාවක කියලා එහි දක්වා තිබෙනවා. ජනාධිපතිවරණයේදී එක්ව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් නිල නොවන මට්ටමින් එකඟතාවයකට පැමිණ ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරනවා. ඉතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ ජනාධිපති නිල නිවසේ පැවති අතර එහිදී පැවති තීන්දු තීරණ හෙළි නොකිරීමට දෙදෙනාම එකඟතාවයකට පැමිණ ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවායි කියලයි ඉරිදා ලංකාදීප පුවත්පත කියන්නේ. ඉතින් තාමත් ඒවා එළියට ආවේ නැහැ. දෙපාර්ශ්වය අතර සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත් කර ඇති කමිටුවට හා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් මහින්ද අමරවීර මහතාගේ නිල නිවසේ ඉකුත් බ්‍රහස්පතින්දා හැන්දෑවේ පැවතුණා. ඉතින් එම සාකච්ඡාව ජනාධිපතිවරයාත් විපක්ෂ නායකවරයාත් කලින් දින හමු වී කර තිබූ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස පැවති බව තමයි කියවෙන්නේ. ඉතින් කොහොම වුණත් මේ වන විට මේ දීගය යළිත් සාර්ථක වෙන අවස්ථාවක් නිරූපණය වෙමින් පෙරනිමිති පහළ වෙමින් තිබෙන බවක් තමයි පෙනෙන්නට තිබෙන. ඉතින් කොහොම වුණත් පසුගිය දවස්වල ඒ පැත්තට මේ පැත්තට කඩුකිනිසේ හාට මෙහාට ගියා අපි දැක්කා. විශේෂයෙන්ම ජනාධිපතිවරයෙක් අවස්ථාවකදී සඳහන් කරා මම තමයි ඉතිහාසයේ එකම ජනාධිපති විනිසුරුවරුන්ට දුරකථන ඇමතුම් දුන්නේ නැති කියලා. ඉතින් ඒට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායකවරයා කිව්වා මම කවදාවත් කිසිම විනිශ්චයකාරවරයෙකුට ටෙලිෆෝන් එකෙන් කතා කරලා නැහැ කියලා. ඊට පස්සේ නෙළුම් කුළුණ පිළිබඳ වාර්බුදය ඇති වුණා. අර කෝටි 200ක මුදල අවභාවිත වීම පිළිබඳව ඒ පිළිබඳවත් විපක්ෂ නායකවරයාගේ පාර්ශ්වයෙන් අදහස් ඉදිරිපත් වුණා. ඉතින් බොහෝ දෙනා විශ්වාස කරමින් පැවතිය මේ නිසා මේ දීගය බිඳී යයි, මේ දීගය සිද්ධ වෙන එකක් නෙවෙයි කියලා. නොකරන වෙදකමට කොඳුරු තෙල් හත්පට්ටියක් වේ, තවත් පොඩ්ඩක් හොල වැඩක් නැහැ කියලා බොහෝ දෙනා කිව්වා. නමුත් මේ වන විට යම්කිසි ආකාරයකින් මේ දීගය යළිත් සවිමත් වෙමින් පවතින සයක් නිර්මාණය වෙමින් පවතිනවා කියලා අපි නෙවෙයි කියන්නේ ලංකාදීප පුවත්පත. ඉතින් මේ අතරතුර අපි දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොහොට්ටුව සහ අතතර යම්කිසි සම්බන්ධතාවයක් ඇති නොවුනොත් අපිට ජනතා විමුක්ත පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සමගත් සාකච්ඡා කරන්නට හැකියාවක් තිබෙනවා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා නීතිඥ දයසිරි ජයසේකර මහතා සඳහන් කරා. ඉතින් ඇත්තටම එහෙම ජනතා විමුක්ත පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සම්බන්ධයක් ඇති වේවිද කියලා විමසා බලද්දී අද මව්බිම් පුවත්පත කියා සිටින්නේ සිලුමින පුවත්පත කියා සිටිනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතා විමුක්ත පෙරමුණ සමග සාකච්ඡාවට කැමතියි කියලා. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනතා විමුක්ත පෙරමුණ සමග සාකච්ඡා කිරීමට තම පක්ෂයේ සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා සිලුමින පුවත්පත කරන ප්‍රකාශය තමයි එලෙසින්නේ පුවත්පත වාර්තා කරන්නේ. මේ අතර ලබන සතියේ අනුරට එකතු වෙන අය විජිත හෙළි කරයි කියලා සිරස්තලයක් මව්බිම පුවත්පත කියනවා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එලෙස එක්කාසු වෙනවද කියලා විමසා බලන්නට හැකි වේවි කියලා තමයි කියන්නට වෙන්නේ. ඉතින් ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායකට සහාය පළ කිරීමට තවත් දේශපාලන පක්ෂ හා සංවිධාන කිහිපයක් ඉදිරි සතියේ එක්වන බව ජනතා විමුක්ත පෙරමුණේ ප්‍රචාරක ලේකම් දේශපාලන මණ්ඩල සභික විජිත හේරත් මහතා කරන ප්‍රකාශය තමයි එලෙසින් අද මව්බිම් පුවත්පත වාර්තා කර සිටින්නේ. මේ අතර අද යම්කිසි පුවත්පතක් වාර්තා කරලා තිබුණා. පුවත්පත මොකක්ද කියලා අපිට හරියටම මේ වෙලාවේ මතක් වෙන්නේ නැහැ. පුවත්පත සඳහන් කරන්නේ අනාථ වුණු දේශපාලඥයන්ට ලැබුම් හලක් විදිහට ජාතික ජන බලවේගය භාවිතා කරන්නට කිසිසේත්ම සූදානමක් නොමැති බවයි. ඉතින් මේ අතර ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ත පෙරමුණ නියෝජනය කරන සුනිල් හඳුන්නේත්ති මහතාගේ ප්‍රකාශයක් අද තිබෙනවා දේශීය පුවත්පතේ ප්‍රධාන පිටුවේ. ඒ අනුව රනිල් මහින්ද ගෝඨා එක මේසයකදී ගත යුතු තීන්දුවක් කියලා සිරස්තලයේදී තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරණයේ කැඳවීමෙන් පසුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ආණ්ඩුව ගන්නා උත්සාහය මේ මොහොතේ නිෂ්ඵල ක්‍රියාවක් බවත් එසේ සිදු කිරීමට අවශ්‍ය නම් රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන අය එක මේසයකට පැමිණ එකඟතාව
ජනතාවකට පැමිණිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නේත්ති මහතා සඳහන් කර සිටිනවා. ඉතින් විශේෂයෙන්ම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව නැවතත් සාකච්ඡාවක් නිර්මාණය වෙමින් පවතිනවා. ඒ සාකච්ඡාව නිසාවෙන් දේශපාලන ශාස්ත්‍රයේ ඉතාමත් උණුසුම් වී තිබෙනවා. විධායක ජනාධිපති ධුරයට සහාය දක්වන සහ එය අහෝසි කළ යුතුයි කියා කියන කණ්ඩායම් දෙකක් කඳුර දෙකක් නිර්මාණය වෙමින් පවතිනවා. ඒ අය දක්වන අදහස්වලට අපි ඉඩකඩ ලබා ගනිමු මේ විරාමයෙන් පසුව. අපි අපේ රටේ අධ්‍යාපනයට විප්ලවීය පරිවර්තනයක් ඇති කරන මතක තබාගෙන මුළුමනින්ම මේ අධ්‍යාපනය වෙනස් කරන්න. ඔබට 2020 ඔබගේම ජනාධිපතිවරයෙක් ඔබගේම රජයක් වුණාම වගකීමක් තියෙන්න ඕන. රජයක් වුණාම නීතිය ක්‍රියාත්මක කරන්න නීතිය සම්මත කරන්න ඕන. දැන් ඊළඟ අවුරුදු පහේ අපේ ප්‍රමුඛත්වය ලැබෙන්නේ රැකියාව වැඩි කරන්නත් ආදායම් වැඩි කරන්නත්. මලකට සුවඳ පොද වගේ මුව රදනාවා දෙරණ අරුණ ප්‍රධාන අනුග්‍රහය එස්ටමොන්ට් සම අනුග්‍රහය එල්බී යසේසුරු චැම්පියන් අපිට චැම්පියන් විජයබා කොල්ලය වඩින ස්කූටි රසක් දිනා ගන්න යුතුකම පන්නරය Australian Education Roadshow British Way English Academy ගුරුකේ මැණික් කහවත්ත ICBT campus REC campus දැන් අලුත් තැනක Case Absolute Juice 1.9.89 අමතන්න දර්ශන් හඳුන්කුරු Sunquick Growing Paper බවක් ලබා දෙන අග්‍රගන්‍ය ආයුර්වේද සාරයන් 16ක් Fan Lovely Ayurvedic Care Vegetarian ද? නේ ඔව් කැරට් තමයි කැමති. කැරට් ඇයි පාලෙද්ද? එතකොට බොන්නේ බොනවනං බොන්නේ තේ තමයි අංකල්. ඔය රෝසා රෝසා කිව්වේ අංකල්? එදර හිටිය රෝසා කැකුල රෝසද පෙම්මදිරා සාරු සාරු පිල මොටද රෝසා නැතුව රෝසා නැද තාත්තේ? රෝසා කහට ගත සිත උණුසුම් කර රස නහර පුබුදයි. It's good to know the truth. The Sunday morning, every Sunday. මංචි අපකි කාර්යය රසවත් නිෂ්පාදන රටට ලෝකයට ඉදිරිපත් කිරීම හෝ ඒවා බෙදා හැරීම පමණක් නොවේ. නව අදහස් හා නව ඉලක්ක සපුරා ගනිමින් ඉහළම ප්‍රමිතියෙන් යුතු විශිෂ්ට නිෂ්පාදන ඔබ වෙත ඉදිරිපත් කිරීමට සාමූහිකව කටයුතු කිරීමයි. ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙලේ මහ පරිමාණ නිෂ්පාදන අංශය සඳහා වූ ඉහළම තත්ත්ව සම්මානය නුකඩවා 3 වරට දිනා ගැනීමටත් ආසියා පැසිෆික් ගෝලීය කාර්ය සාධන විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීමටත් මංචි සමත් වූයේ එම නිසයි. හෝ ඒකත් ඉවරයි. දැන් මොකද්ද ප්ලෑන් එක? කණ්ඩ කන්ට්‍රෝල් ICBT කැම්පස් ජීවිතයේ ආරම්භමයි. මනුස්සකම් රැකී අපේ ට්‍රැක්ටරේ AMW New Holland Tractor වටම ගොඩනගන අපේ මහා ට්‍රැක්ටරේ. කාලගුණය කොහොම වුණත් රයිනෝ නම් වහලට සේෆ් තමයි මුළු ගෙදරම. රයිනෝ සිමෙන්ට් රූෆින් ෂීට්ස්. Thank you no rhino. I know. මට ෆිට්නස් ෂේප් අප් ටී ගැන දැනගන්න ලැබුණේ මගේ ඩයටිෂියන් ගේ. ඇඟ ගන්න තියාගන්න දැන් හැමෝම තෝරගන්න ෆිට්නස් ෂේප් අප් ටී. ඇඟ හැඩ කරගන්න ෆිට්නස් ෂේප් අප් ටී. පර්ෆියුම් මැජික් සුවඳ සමග නව දීවා ෆ්‍රෙෂ්. දැන් රුපියල් 170 පමණයි. සෑමට ඉහළින් ඔබගේ විශ්වාසය දෙනු අපි H&B Assurance. විශ්වාසය සාධාරණත්වය ශ්‍රී ලංකාවේදී ලබාගත හැකි ඉහළම මිල. ගුරුකේ මැණික් කහවත්ත. Kids අපි නැවුම් වෙන්නේ ඔබ නිසාමයි. දෙමව්පියනි ඔබේ දරුවාට හොඳම දේ පමණක් දෙන්න ආර්ය කිරි. දේශීය සරසවියක විශිෂ්ටත්වය අත්විඳී වඩ වැඩිම සිසු පිරිසකගේ විශ්වාසය දිනාගත් KU සරසවිය කොසත්ත බත්තර බොල්ල. හදිසියකදී නොමිලේ ගිලන් රටයක් ගෙන ගන්න 19.90 සුවසැරිය අපි ඔබේම හින්දා.
ලෝක සිටීමේ සොඳුරුතෙන් සොයා යන හොඳම සැලසුම ශාන්ති ට්‍රැවල්ස් විදේශීය චාරිකා 0711 376 376. පදමට ගනිපු පහේ ටික අවුවේ වේලලා ගලේ අඹරල ගත්ත වගේමයි. ෆ්‍රීලන් කරි පවුඩර් සුරක්ෂිතම ඇසුරුමින් එන නිසා ගෙදර හැදුවා වගේ. කොටගලකට ඉස් පැකට්ටුවක් මෙහි සඳහන් ලිපිනයට ඔබේ නම ලිපිනය සමගව වටින ස්කූටි රසක් දිනා ගන්න. ඔබතුමා දන්නවනේ මං ඔබතුමා වෙනුවෙන් ඕන වෙලාවක කඩේ යනමයි කියන්නේ. අපේ සමාජයේ පැති ගැඩක් තමයි කතා කරේ. විපක්ෂයේ උන් මට විරුද්ධව විශ්වාස බංක ගේනවා, ඥාති සංග්‍රහයට විරුද්ධව. පිටම නේද මේ අපි hina වෙන්නේ කියන්නේ. මොකද මේක තමයි ඇත්ත. දේශපාලනේ බල්ලද කියලා. බල්ලා. ආනේෂියා බැංකුවේ කරන්න ඉදිරි නිරෝගීමත් ජීවන රටාවකට පියවරක් ඉදිරියට තබන්න එක්ක ෂේප් අප් මීතරයි සැක්ෂන් පිටි. චානේ බන්නේ හැමදාම නියු ඩේල් යෝගට්. SLT ස්පීඩ් අප් සවාරියට තව දින දෙකයි. රැඳී සිටියාට තුති. දැන් නැවතත් සුපුරුදු වැඩසටහන. නව සර්ෆ් එක්සෙල් අම්මගේ දෑතට සුමුතුයි, තද පැල්ලම් මට්ටුයි. Derana Aruna, Sri Lanka's breakfast show. නර්තනයට ආදරය කරන තවරුණයට ඊයේ රාත්‍රියේ සුවිශේෂී රැයක්. ඉතින් දෙරණ ෆෙයර් ඇන්ඩ් ලව්ලි සිටි ඔෆ් ඩාන්ස් සීසන් 6 ජෙනරේෂන් නෙක්ස්ට් වැඩසටහනේ අවසන් මහා තරගයේ ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් ඊයේ තරුණ සේවා සභාවේදී මහරගමදී පැවැත්තුණා. ඉතින් කාණ්ඩ තුනක් යටතේ මෙවර තරඟාවලිය පැවතියා. එෙහිදී සෝලෝ අංශයේ ජයග්‍රහකයා වීමට නාමල් සඳුසින් සමත් වුණා. අපිට හැකියාවක් ලැබේවි ඒ දර්ශන ඔබ වෙත ගෙනෙන්නට. ඉතින් එම අංශයේ අනුශූරතාවය හිමි කරගනු ලැබුවේ ඒශානි දිල්හාරා විසින්. ඩුවට් තරගයේ අංශයේ ශූරතාවයේ එරන්ද සමගින් සිතුම් හිමි කරගත් අතර අනුශූරතාවය දැනිත් සමගින් සසිත් හිමි කරගත් බවක් තිබෙනවා. ඉතින් දෙරණ ෆෙයර් ඇන්ඩ් ලව්ලි සිටි ඔෆ් ඩාන්ස් සීසන් 6 කණ්ඩායම අංශයේ ශූරතාවය බීට් බුලට් ක්‍රූ කණ්ඩායමට හිමි වූ අතර එහි අනුශූරතාවය හිමි වුණේ අයිලන්ඩ් ස්ටම්පර්ස් නැමැති කණ්ඩායමට. අපි ඒ අසිරිය මොහොතක් විඳගමු. Fair and lovely city of dance generation next grand finale alakata suwanda poda wage muwaradanawa mihirawa awa aade dil paradesi nu tenu nit darona pai jaunga හොඳයි, මම සූදානම් අද දවසේ ඩුවෝ කැටගරිය එකේ ජයග්‍රාහී කිරුළ හිමි කරගන්න ඩාන්සින් ඩුවෝ එක ප්‍රකාශයට පත් කරන්න. සිතුම් සමගින් එරන්ද ශේ! එරන්ද සමගින් සිතුම්ට අපගේ උණුසුම් සුබපැතුම්! දෙරණ Fair and Lovely City of Dance Generation Next අති උත්කර්ෂවත් අවසන් මහා රාත්‍රියේ කණ්ඩායම් තරඟ අංශයේ ශූරතාවය දිනා ගන්නේ බීට් බුලට් අමයි. වැඩි මෙකිරීම අපි සිද්ධ කරමු. ඔබට ස්තුතියි. අද දවසේ ජයග්‍රාහී කිරුළ හිමි කරගන්නේ දේශපාලන අලකලංචි හේතුවෙන් අපිට මේ මාසයේ බොහෝ දේවල් අමතක වෙමින් පවතින එකක් තමයි මේ සාහිත්‍ය මාසය කියන එක. ඉතින් ලෝකේ මේ නිකන් සිල්ලර දේශපාලඥයන් නොවේ, විශිෂ්ට ගණයේ දේශපාලඥයන්. අපි හිතන්නේ නේරුතුමා වගේ අය, SWRD බණ්ඩාරනායක අගමැතිතුමා වගේ අය නිර්මාණය කරන ලද්දේ බොහෝ විට පොතපතින් සාහිත්‍යයෙන්. ඉතින් සාහිත්‍ය මාසය පිළිබඳව කතා බහ කරද්දී ඔබට මතක ඇති දෙබරේට ගලක් ගැහුවා චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය. ඒ මෙවර ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්‍ය වශයෙන් සහභාගී වෙමින් ඇය සඳහන් කරේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 න් 3 දෙනෙක්වත් අඩුම ගාණෙන් අවුරුද්දට පොතකින් භාගය
ලිපියක්වත් කියවන්නේ නැහැයි කියලා. ඉතින් මේ පිළිබඳ වාදී තාමත් සුපෝෂිත ලිපියක් ඉදිරිපත් කරනවා අරුණ පුවත්පතේ 22 වන පිටුවේ සුරේකා සමරසේන මෙහි ලියුම්කාරණිය වන්නේ චන්ද්‍රිකා කියන විදිහට මන්ත්‍රීවරු පොත් භාගයක්වත් කියවන්නේ නැද්ද කියන එක පිළිබඳව සොයා බලන්නට සුරේකා සමරසේන පාර්ලිමේන්තුවේ පුස්තකාලයට යනවා. ඉතින් නමුත් ඇයට ඇතුළට යන්නට හම්බ වෙන්නේ නැහැ. මන්ත්‍රීවරුන්ට පමණයි කියලා පෝරුවක් සවි කළා තියෙන නිසා ඇය වීදුරෙන් ඇතුළ බලාගෙන ඉඳද්දී දකිනවා ඒ මොහොත වෙන විට දෙදෙනෙක් පොත් කියවමින් සිටිනවා. ඒ දෙදෙනා වන්නේ හිටපු කථානායක චමල් රාජපක්ෂ සහ ආචාර්ය සරත් අමුණුගම කියන මහත්වරුන් දෙදෙනා. ඉතින් ඒ දෙදෙනා එළියට ආවම පොත් ගැන කතා කරන්නට සුරේකා කටයුතු කරනවා. ඉතින් සරත් අමුණුගම මහතාගෙන් සහ චමල් රාජපක්ෂ මහතාගෙන් බොහෝ විස්තර අරගෙන මේ ලිපිය සුපෝෂිත කරලා තියෙනවා. ඉතින් ඒ අය කියන්නේ විශේෂයෙන්ම ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරු හරියට කියවනවා, තරුණ මන්ත්‍රීවරුනුත් කියවන අය ඉන්නවා, නොකියවන අයත් ඉන්නවයි කියලා. ඉතින් පාර්ලිමේන්තු පුස්තකාලය ආරම්භ වෙලා තියෙන 1922 දී අනුර බණ්ඩාරනායක මහත්තයා නම් නිරන්තරයෙන්ම මේ පුස්තකාලය ඇසුරු කරා. හැබැයි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය නම් එනවා දැකලා නැහැයි කියලා ගොඩක් අය කියන්නේ. උතුරේ මන්ත්‍රීවරුන් හොඟක් හොඳට කියවනවා. සම්බන්ධන මන්ත්‍රීතුමා වගේම සුමන්තිරණ මන්ත්‍රීතුමාත් නිතර දෙවේලේ පුස්තකාලය ගැවසෙනවයි කියලා තමයි මේ ලියුම් කාරණියට තොරතුරු හොයාගන්නට හැකියාව ලැබී තිබෙන්නේ. ඉතින් කොමාරි ලංකාවේ සහ ඉන්දියාවේ සිටින දේශපාලඥයන්ගේ බුද්ධිමයිමේ පිළිබඳව විමසා බලද්දී පුංචි සංඛ්‍යාලේඛන දෙකක් මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නම්. ලංකාවේ පාර්ලිමේන්තුවේ පුස්තකාලයේ තිබෙන්නේ පොත් 35,000ක ප්‍රමාණයක් විතරයි. ඔබ දන්නවද ඉන්දියාවේ ලෝකසභාවේ පාර්ලිමේන්තුවේ පුස්තකාලයේ පොත් කීයක් තියෙනවද කියලා? 112,000කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ගොඩක් දේවල් එකකින් ඔබට හිතා ගන්නට පුළුවන්. ඔබ ඕන එකක් හිතා ගන්න ඔබේ දැක්මනුව ඔබට ලොකු තීරණවලට එළඹෙන්නට හැකියාවක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. අපි එතනින් යමු ජනාධිපතිවරයා තේරීම්කාරක සභාව සම්බන්ධයෙන් කරලා තිබ ප්‍රකාශයක්. අප ඊයේ දිනේදී සඳහන් කළා තේරීම්කාරක සභාව මාධ්‍යයට නිරාවරණය වෙලා තිබ්බත් මාධ්‍යයට මේ ආවරණය කරන්නට හැකියාවක් නොලැබුණු අවස්ථාවක් විදිහට ජනාධිපතිවරයා සහ මේ තේරීම්කාරක සභාවේ සමාජිකයන් හමු වූ මොහොත. ඉතින් මේ පිළිබඳව යම්කිසි පැහැදිලි කිරීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරනවා. අප්‍රියල් 21 රස්සවාදීන්ගේ ප්‍රහාරය, මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරු 7 දෙනෙක් නියෝජනය කරන අඩුවක් යනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කරනවා. මම්පත් කරපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මලල්ගොඩ මහත්මයාගේ පරීක්ෂණ වාර්තාව පරීක්ෂණය කරලා ලැබිලා තිබෙනවා. මේ අතරට පාර්ලිමේන්තුව තේරීම්කාරක සභාවක් දැම්මා මේ පිළිබඳව විමර්ශනය කළ වාර්තාවක්. තේරීම්කාරක සභාව අවසානයේ තීන්දුව කළා ජනාධිපතිව හමු වීම. ඊයේ උදේ 10ට ජනාධිපති ලේකම් කාර්යාලයට එතුමන්ලා පැමිණියා. තේරීම්කාර සභාවේ ඉන්න සියලු දෙනා පැමිණියා. පටන් ගන්නකොටම මම සූදානම් කරලා තිබුණා රටේ ජනතාවට දැකගන්න තේරීම්කාරක සභාවට මම කරන ප්‍රකාශය. තේරීම්කාර සභාවේ ඔක්කොම එකහඬින් කිව්වා මාධ්‍යයට දෙන්න බෑ මේ කැමරා අවශ්‍ය නැහැ මෙතෙන්ට කියලා. මම කිව්වා දැන් මීට කලින් තේරීම්කාරක සභාවට ගිය ඔක්කොගේම වටේ කැමරා දාලා රටේ මිනිස්සුන්ට අහගන්න බලන්න දුන්නානේ මොනවද කියන්නේ කියලා. ඒ නිසායි මගේ එක දෙන්නේ නැත්තේ. ඒගොල්ල ඉල්ලීමක් කළා මාධ්‍යෙන් තොරව මගේ ප්‍රකාශය ඒගොල්ලන්ට ගන්න අවශ්‍යයි කියලා. මම පටන් ගත්ත ගමන් වාඩි වෙච්ච ගමන් අර්බුදයක් ඕන නැති නිසා මම ඒකට කැමති වුණා. මන් දන්නේ ඇයි එහෙම වුණේ කියලා. විශේෂයෙන්ම මම තේරීම්කාරක සභාවට දුන්න අදහස් අප්‍රේල් 21 පාස්සුක ප්‍රහාරය පිළිබඳව ඉතාම නිවැරදි සත්‍ය කරුණු දුන්නා. මගේ යෝජනා සහ අදහස් මම දුන්නා. මේ පිළිබඳව නොයෙකුත් වැරදි මත සමාජය තුල පැතිර යන නිසා තමයි විශේෂයෙන්ම මාධ්‍යයට මේ ඊයේ තේරීම්කාරක සභාව සහ මං අතර තිබුණු සාකච්ඡාව මම අද දැනගත්තා. මාධ්‍යයට පෙන්වන එක එපා කියලා මම ඉල්ලීමක් කළා කියලා තමයි මා බොහෝ අංශවල යන්නේ. ඒක සම්පූර්ණ වැරදියක්. තේරීම්කාරක සභාවයි කිව්වේ මාධ්‍යයට දෙන්න ඕන නෑ මේ සාකච්ඡාව කියලා. අද දේශීය පුවත්පත වාර්තා කරනවා ගෝඨා අත්අඩංගුවට ගන්න උත්සාහයක්. මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවීමට පෙර අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් දියත් වී ඇති බව තමයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ. ඉතින් ඔහු මේ බව ප්‍රකාශ කළේ සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා 2005 වසරේ සංචාරක වීසාවකින් මෙරටට පැමිණ දේශපාලන කටයුතු කරමින් වරදක් කර ඇතැයි යන්න ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කිරීම ගැන අදහස් දක්වමින් CID මේ ගැන ලැබුණු පැමිණිල්ලක් අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මේ ගැන කරුණු වාර්තා කළා. ඉතින් මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළේ විධිමත් විමර්ශනයක් කර පැමිණෙන ලෙස. ඉතින් මේ පිළිබඳව තමයි විපක්ෂ නායකවරයා මේ අදහස් දක්වන්නේ. ඉතින් කොහොම හරි අත්අඩංගුවට ගන්නට හැකියාවක් නොමැති වුණොත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කරන්නට හෝ උත්සාහ කරන බවයි විමල් වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
මේගොල්ලෝ බලන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව නාම යෝජනා දෙන දිනේ වෙනකොට මොකක් හරි බොරු චෝදනාවකට පටලවලා ඇතුළට දාලා තියන්නේ. නාම යෝජනා දෙන්න බැරි කරන්. දැන් බලනවා මේ දේශමාමක බලවේගවල ඡන්දයි තරුණ ඡන්දයි ටිකක් කඩන්න සිංහල ඡන්ද ටිකක් කඩන්න කවුදර මහේස් සේනානායක කියලා හිටියා මුදාපතිවරයා. දැන් බලනවා ඇමරිකා එක්සත් ජනපද ආධාර ලබන ප්‍රධාන පෙළ රාජනවන සරෝදේ ව්‍යාපාරයේ හරහා වෙන සලුවක් පැනඳගෙන දේශප්‍රේමී ඡන්ද කඩන්න එක එක විදිහේ අයව දාලා බලනවා සිංහල ඡන්ද පතුරු පතුරු වලට කඩලා නැවතත් මේ පරගති පාලනයට මාර්ග පාද ගන්න. යම් කිසි සිදුවීමක් හින්දා අධිකරණය ආණ්ඩුවට බයේ එවැනි අනීතික ක්‍රියාමාර්ගයකට කිසිසේත්ම ඉඩ සලසන්නේ නැති බවත් මේ වන විට මනාලෙස පැහැදිලි වෙලා. එහෙමනම් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු කණ්ඩායම ඊළඟට බලන්න පුළුවන් දේ තමයි ජීවිතයට හානියක් කරන. ජීවිතයට හානියක් කරන්න තියෙන උවමනාව නිසාද දන්නේ නැහැ. මූණේ S2 විතරක් ඉතුරු වෙන ඇඳුම් ඇඳගෙන යා යුතු නැතයි කියන තහනම අධිසිනීති ඉවත් කිරීම මගින් ඉබේම නැති කලේ ඒව නොසලකා හැරලා ඉන්නේ ඒ විදිය යටිපෙළ අරමුණක් තියනවද කියන එක අපිට පැහැදිලි නැහැ. කෙසේදත් අද අරුණ පුවත්පතත් වාර්තා කරනවා සංචාරක වීසා මත පැමිණ ඡන්දය කළයි CID ගෝඨා ගැන අධිකරණයට කරුණු කියයි කියලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිතුමා අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ 2005 වසරේදී සංචාරක වීසා බලපත්‍රයකින් මෙරටට පැමිණ මැතිවරණ කටයුතු වල යෙදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 20 වෙනිදා අධිකරණයට කරුණු වාර්තා කළා. මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනූරහ ගාමිණී වියන්ගොඩ යන අය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව පොලිස් පරීක්ෂණ පවත්වන බව පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු තාකර සිටි බව තමයි අද වැඩිදුරටත් මෙලෙස අරුණ පුවත්පත කියන්නේ. ඉතින් කොහොමුණත් ඉදිරිපත් වූ කරුණු ප්‍රමාණවත් නොවීම නිසා තවදුරටත් කරුණු ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජනරත්න මෙනවිය නියෝග කරන ලද බවත් සත්‍යාග අරුණ පුවත්පත වාර්තා කරනවා. අපි එතනින් යන්නට සූදානම් බොහෝ දෙනාට අමතක වී තිබෙන දෙයක් පිළිබඳව අපි සින්දු හැදුවා, බෝධි පූජා තිබ්බා, බැනර් දැම්මා, රතින් යපත්තු කරා. ඒව ඔක්කොම ඉතාමත් තාවකාලිකයි කියලා තමයි කියන්නට වෙන්නේ. අපි කළගුණ නොදත් ජාතියක්ද කියා විමසා සිටින්නට වෙනවා. අපේ සංස්කෘතිය පෝෂණය වන්නේම කළගුණ සැලකීම පිළිබඳව ආදර්ශයකින්. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ගහකටත් අනිමස ලෝචන පූජාව පැවැත්තුවා. ඉතින් එහෙම ජාතියක් ඇයි, එහෙම ආගමිකින් පෝෂණය වුණු ජාතියක් ඇයි මේ විදිහට හැසිරෙන්නේ කියලා විමසා සිටින්නට වෙනවා. අද ලංකාදීපයේ 6 වෙනි පිටුවෙන් කියන්නේ රට වෙනුවෙන් අතපය දන් දුන් රණවිරුවන්ගේ මහපාරයේ සටන පිළිබඳව. ඉතින් එක් අයෙකුගේ ප්‍රකාශයක් පමණක් උපුටා දක්වන්නම්. මගේ තරුණ කාලයේම කැපකලේ හමුදා වෙනුවෙන් ත්‍රස්තවාදීන්ගෙන් රට බේරගන්න, එෙහිදී හමුදා පුහුණුව ලබලා මාස 3 හමාරකට පස්සේ ප්‍රථම වතාවට ජයසිකුරු මෙහෙයුමට තමයි සම්බන්ධ වුණේ. එෙහිදී කනගරායම් කුලම්වලදී මගේ අතට වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා. දවස් 12ක් පමණ මම ප්‍රතිකාර ලබලා නැවත ක්‍රියාන්විත රාජකාරියට එකතු වුණා. මේ අතක් නැති රණවිරුවෙක් කියන කතාවක් යුද කාලයේ දුන් කප්පරක් පොරොන්දු දැන්වත් ඉටු කරන්න කියලා කියා සිටින්නට වෙනවා. ඉතින් ඔවුන්ගේ සමහරුන්ගේ දැසම පේන්නේ, තවත් අයගේ අතපය නැ, විවිධ රෝගාබාධ වලට ලක් වෙලා තිබෙනවා. මේවා වෙලා තියෙන්නේ මේ මත්පැන් බීලා කොහේ හරි ගිහිල්ලා වාහනයක හැප්පිලා, එහෙම නැත්නම් කාත් එක්ක හරි මිනි මරාගෙන කුඩු ගහලා ඒව කරලා නෙවෙයි. ඔබටත් මටත් ඔබේ දරුවන්ට විශේෂයෙන්ම ඔබේ දරුවන්ට ඉන්නට හොඳ රටක් හදලා අපිට ඒ ගැන වගේ වගක් නැහැ. අපි කනවා බොනවා, දේශපාලන කුලල්කා ගැනීම කරනවා, අරයට බනිනවා, මෙයාට බනිනවා, තනතුරු තානාන්තර රැක ගන්න කරන්න පුළුවන් ඔක්කොම කුමන්ත්‍රණ ටික කරනවා. ඒ වුණාට අපිට හුස්ම ගන්නට දුන්න ඒ මිනිස්සු වෙනුවෙන් අපේ යුතුකම ඉෂ්ට කරන්නේ කවදද? අපි හෙතනින් යමු අනුර කුමාර දිසානායක මහතා ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරන අදහසට. අපි අපේ රටේ අධ්‍යාපනයට විප්ලවීය පරිවර්තනයක් ඇති කරන මතක තබාගන්න. මුළුමනින්ම මේ අධ්‍යාපනය වෙනස් කරන. හැම දරුවාටම කිලෝමීටර 2කට වඩා වැඩි දුරක් නොයන පරිදි ආසල් පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළ අප විසින් ආරම්භ කරනවා. අපි මේ රට ගොඩනගන අධ්‍යාපනය අපි මේ රටේ ජනතාවට සහතිකයක් දෙනවා. පළවෙනි පැන්තට ඇතුළත් වෙන කිසිදු දරුවෙක් අනිවාර්ය අවුරුදු 13ක පාසල් අධ්‍යාපනයෙන් තොරව පාසලෙන් පිට කරන්න ඉඩ නොදෙන බවට සහතිකයක් අපට අපි ලබා දෙනවා. ඉතාමත් කෙටි කාලයක් ඇතුළත පාසලට ඇතුළත් වෙන දරුවන්ගෙන් 50% උපාධිය සහිත දරුවන් බවට එළියට එන්න ඉඩ සලස්වන බව අපි සාතික වෙනවා. මේ විශ්වවිද්‍යාල පද්ධතියම දෙගුණයක් කරන්න පුළුවන්. පටන් ගන්න ඕනේ ඉතින්. ලෝකේ දියුණුතම මානව සම්පත නිර්මාණය කරන රාජ්‍ය බවට ශ්‍රී ලංකාව පත් කරන බවට අපි සාතික වෙනවා. බොහෝ කාලයක් මාධ්‍යවලට අදහස් දැක්වීමෙන් වැළකී හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ලිපි දෙකක් අද සත්‍යන්ත පුවත්පත් දෙකක පළවී තිබුණා. අපි දැක්ක මයික්‍රෝෆෝන වලටත් අය අදහස් දක්වනවා. විශේෂයෙන්ම ඇගේ සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත් දෙක ඉංග්‍රීසි
පොත් දෙකක් එලි දැක්වුණා මේ පොත් වසන්තයට සමගාමීව. ඉතින් අද සිලිමින පොත්පතේ හත්වන පිටුවේ තිබෙන්නේ බලේ නැති කාලෙට කවුරුත් නැහැයි කියලා. ඒක නම් ඇත්ත. අර පූජාසනේ ඔබ හිඳුවා කියන ගීතයේ හැටියටම බලය, නිලය, ප්‍රසිද්ධිය, ධනය තියෙනවා නම් මෙරු වගේ වටේට සෙනග ඉන්නවා. ඒව නැති වුණු දවසට කාත් කවුරුත් නැහැ. බොහෝ විට අම්මා, එහෙම නැත්නම් බිරිඳ වගේ ඉතාමත් ආදරණීයක චරිතයක් විතරක් තමන් ගාවෙන් නිදීවි වටේ පිටේ ඉන්න ඔය මෙරු මැස්සෝ, නිල මැස්සෝ කවුරුත් ඒ වෙලාවට නැහැ. ඉතින් එතුමිය ඒ පිළිබඳව වෙන්නේ නැති මේ කතා කරන්නේ. කොහොම හරි ගොඩක් දේවල් අය මේ ලිපියෙන් සඳහන් කරනවා. ඉතින් ශ්‍රී ලංකාවේ 43 වෙනි අගවිනිසුරුවරිය විවිධයට පත් වෙලා ඇවින්ද අත්දැකීම් පිළිබඳව කතා කරනවා. ඉතින් ඇයගේ ක්‍රියාපටිපාටිය විවේචනය කරන සහය පිළිගන්න දෙපිරිසක් ඉන්නට පුළුවන්. කොහොම වුණත් ඉතාමත් සාරගර්භ සම්මුඛ සාකච්ඡාවක් පවත්වලා තිබෙනවා. ආරාධනා කරනවා සිලිමින පුවත්පතේ ඒ ලිපිය කියවා බලන්නට. අපි එතනින් යමු ඉදිරි වසර පහක් තුළ රැකියා ලබා දීම සම්බන්ධයෙන් අදහස් දක්වන රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසට. ඉතින් රැකියා දසලක්ෂයක් පිළිබඳව අවුරුදු 4 මාරක් තිස්සේ එතුමා කතා කරා. හැබැයි දැන් ඉදිරි රැකියා පිළිබඳවයි කතා කරන්නේ. අපි වෙලාව වලලා අගමැතිතුමාගේ අදහසට යොමු වෙනවා. කාලගුණය කොහොම වුණත් රයිනෝ නම් වහලට සේෆ් තමයි මුළු ගෙදරම. මේ සංවර්ධනය ආරම්භ කරපු නිසා අපි යම් කිසි දුරක් ගිහින් තිබෙනවා. දැන් ඊළඟ අවුරුදු 5 අපේ ප්‍රමුඛත්වය ලැබෙන්නේ රැකියා වැඩි කරන්නටත් ආදායම් වැඩි කරන්නටත්. එක සැරේ අපිට කරන්න බැරි වෙනවා. ඒත් මේ ප්‍රදේශවල දැන් ජීවණු ආරම්භ කරාම ඊළඟ අවුරුදු 4-5 සමහර ටුවරිසම් සංචාරක ව්‍යාපාරයට ඒ අවකාශ අපි ලබලා දෙනවා. දැන් බිම් මට්ටමේ සංවර්ධනයක් සිදුුනේ නැහැ. යටිතල පහසුකම් ලබා දෙන්නට බැරි වුණා මේ විදිහට. අපි ඒවා ලබලා දීලා තියෙනවා. දැන් මේ යටිතල පහසුකම් අරගෙන මීටත් වඩා රැකියා බී කරන්ටයි එන අවුරුදු 5 වැඩසටහන කරන්න කියලා මම කියන්න කැමතියි. කොහොමරි මේ රජයේ කාලෙන් කාලයට විවිධ පොරොන්දු ලබා දීලා ඒවා විනාශ කරයි කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා චෝදනා කරනවා. මේ රජය කාලෙන් කාලෙට ජනතාව උද්දීපනය කරලා ජනතාවට බලාපොරොත්තු දීලා ජනතාව රවට්ටන එක තමයි කරලා තියෙන්නේ. අලුත්ම දේ තමයි බුර්කාව තහනම් කරා කිව්වා. බුර්කාව තහනම් කරා කිව්වා, ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරා කිව්වා. මේවා පත්තරවල හෙඩ්ලයින් දැම්මා. දැන් හදිසි නීතිය නැතිවෙච්ච තත්වයක් එක්ක බුර්කාව නීත්‍යානුකූලව තහනම්ද කියන ප්‍රශ්නේ පැනනගිලා තියෙනවා. මේකට විසඳුම් දෙන්නේ නැතුව නිද්‍රාශීලීව කතා විතරක් පවත්වලා නැවත මේ රටේ ජාතීන් අතර අසමගියක්, ජාතීන් අතර පියශකක් ඇති කරලා මේ රටේ ත්‍රස්තවාදයට පණ පොවන තත්වයකට රට මෙහෙවන්න ක්‍රියාත්මක වෙන අවස්ථාවක් හැටියට අපි මේ තත්ත්වය දකිනවා. රජයක් වුණාම වගකීමක් තියෙන්න ඕන. රජයක් වුණාම නීතිය ක්‍රියාත්මක කරන්න, නීතිය සම්මත කරන්න ඕන. නීතියක් නැතුව නීතියක් ක්‍රියාත්මක කරගන්න බැරුව මේ රට රට තුල ජාතීන් අතර සමගිය ගැන කතා කරන්නේ. නමුත් ජාතීන් අතර කුලකා ගැනීම ඇතිවන ආකාරයට මග පෙන්වන ආකාරයක් අපි දකිනවා. 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එළිදැක්වුණු දිනේ සිටම විතින් විට හෝද හෝදා මඩේ දමන දෙයක් බවට විධායක ජනාධිපති දුරය නම් කරන්නට පුළුවන්. කාලෙකදී හරිම රහයි, කාලෙකදීම වහ බවට පත්වෙන මේ විධායක ජනාධිපති දුරය විශේෂ කැබිනට් රැස්වීමක් ඇඳවලත් සංශෝධනය කරන්නට, එහෙම නැත්නම් අහෝසි කරන්නට උත්සාහ කරා. කොහොම හරි මේ මොහොතේ විධායක ජනාධිපති දුරය අහෝසි කිරීම භයානකයි කියලා පූජ්‍ය අතුරලී රත්න ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. කවුරුන් හෝ මේ මොහොතේ විධායක ජනාධිපති දුරය අහෝසි කරන්න උත්සාහ ගන්නේ නම් ඒ රටට කරන මහා අපරාධ හා ද්‍රෝහිකමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලී රතන ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. මේ අතර අපි දැක්කා නව දසපනත ඉදිරිපත් කරමින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභිතිස්ස ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා විධායක ජනාධිපති දුරය අහෝසි කරන්නට ඕනේ කියලා. ඉතින් කාලයක් තිස්සේ උන්වහන්සේ සඳහන් කරේ ඒක එහෙම කරන්නට ඕනේ නැහැ කියලා. නමුත් මේ අලුත් අදහස මොකක්ද කියලා සැකයක් ඇති වෙනවා නම් මේ පිළිබඳව අද වෛද්‍ය KM වසන්ත බණ්ඩාර මහතා ඉදිරිපත් කරන ලිපියක් දිවයිනේ සිව්වන පිටුවේ අපි දකිනවා. කතුවැකියට එකත් පසව විධායක ජනාධිපති ක්‍රමයේ සහ පළාත් සභා අභිතිස්ස හිමිගේ ගරිල්ලා ප්‍රහාරය කියලායි එහි ඉතින් විශේෂයෙන්ම මේ ලිපියෙන් අවධාරණය කරන අන්දමින් සහ අභිතිස්ස ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන අන්දමින් මේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නිර්මාණය වන්නා වූ බලය විමධ්‍යගත කරලා බලය බෙදලාමයි කියලා සෙයින් ඉදිරිපත් වන රට කඩා බෙදා වෙන් කිරීමේ හේතුව වළක්වන්නට විධායක ජනාධිපති ක්‍රමය ආරක්ෂා කරගන්නවාද, ඒ කියන්නේ ගලද කූඤ්ඤේද කියන විසඳුම ලබා ගැනීමයි කළ යුත්තේ කියලා ශාස්ත්‍රීය විවරණයක් උන්වහන්සේ ඉදිරිපත් කරනවා. ඉතින් කොහොම වුණත් අපිට හැකියාව ලැබෙවි ලබන බදාදා දිනයේදී මැදගොඩ අභේතිස්ස ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කරන්නට අලුත් පාර්ලිමේන්තුවේදී මොකද්ද මේ උන්වහන්සේ ඉදිරිපත් කරන නව මතවාදය කියලා. අපි එතනින් යමු
මේ දවස්වල ඉතින් ලොකුම කතාව රනිල් සජිත් තරගය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් ඇමතිතුමා කරන ප්‍රකාශයට. අපි ඒ බොහොම සුවද සාකච්ඡාවක් කරන නායකතුමත් එක්ක කරා. සජිත් ප්‍රේමදාස මැතිතුමායි රනිල් වික්‍රමසිංහ මැතිතුමායි සාකච්ඡාව කරලා එතන ගත්ත තීරණයක් තමයි හෙට රනිල් වික්‍රමසිංහ මැතිතුමා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක ඉදිරියට හෙට දවස තනියෙන් ඒ දෙදෙනා සාකච්ඡා කරනවා කියලා තීන්දුව කරා. අපේ නායකතුමා බොහොම නම්‍යශීලී දෙවරක් එතුමා අනිත් අයට පිටායට දුන්නා. ඒ නිසා එතුමා ඊයේ හොඳ සාර්ථක සාකච්ඡාවක් කරා. අපි හිතනවා මේක හරියයි කියලා. ඔබ කරන ඉවසීම අපි අගය කරනවා. ඉවසීමේ ප්‍රතිඵල තියෙනවා. ඔබට විශ්වවිස්සේ ඔබගේම ජනාධිපතිවරේ ඔබගේම රජයක් ඔබගේම බලාපොරොත්තු ඉෂ්ටවීමේ අවස්ථාව හිමි වෙනවා කියන පණිවිඩය තමයි මට කියන්න පුළුවන්නේ. සමගියෙන් එකතු වෙලා පක්ෂ සමගිය ආරක්ෂා කරන්න කියලා මම විශේෂයෙන්ම මතක් කරනවා. අපිට දේශපාලඥයන්ගේ කුලල් කා ගැනීම වැඩක් නෑ. අපිට ශාස්ත්‍රීය සෞභාග්‍යමත් රටක් තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි හරි ආසාවෙන් බලාගෙන හිටිය අර මැලේසියාවේ KL Tower එක වගේ නිලුම් කුළුණ බලන්නට යන්න ජනාධිපතිතුමා අද විවෘත කරා නම් හෙට ඉඳන් බලන්නට පුළුවන් කියලා. ඒ වුණාට ඒවා පුස්සක් විතරයි. අපි ඒ වගේ බලාපොරොත්තු තියාගෙනවත් වැඩක් නෑ. නිලුම් කුළුණ බලන්න මාස දෙක තුනක් ගත වෙයි කියලායි කියන්නේ. ඒ කියන්නේ ඊළඟ ජනාධිපතිවරයා යටතේ තමයි බලන්නට වෙන්නේ. නිලුම් කුළුණ තවමත් සාමාන්‍ය ජනතාවට විවෘත කර නැති බැවින් ඒ නැරඹීමට නොපැමිණෙන ලෙස ඒ ව්‍යාපෘති අධ්‍යක්ෂ අනුරු කුමාරපේලි මහතා සඳහන් කරනවා. දිනපතා විශාල පිරිසක් ඒ නැරඹීමේ අපේක්ෂාවෙන් පැමිණෙනවයි කියලා කියනවා. ඉතින් ලංකාවේ මිනිසුන්ට පොඩි දෙයක් හරි පොඩි දෙයක් නෙවෙයි නිලුම් කුළුණ කියන්නේ. ඉතින් හරිම ආසයි වින්දනීය දෙයක් තියෙනවා නම් හැමදාම ස්ට්‍රෙස් එකේ ඉන්න ජනතාවකට ඉතින් එහෙම දෙයක් බලා ගන්නත් ඇවිල්ලා අපහු හැරිලා යන්නට වෙලා තියෙනවයි කියලා තමයි කියන්නට වෙන්නේ. අපි බලමු අද දවසේ කාටුන් මොනවාද කියලා මේ විරාමයෙන් පස්සෙ. දෙරණ අරුණ ප්‍රධාන අනුග්‍රහය Estemont සම අනුග්‍රහය LBS ඇසුරු Champion අපිට Champion විජයබා කොල්ලය වඩින ස්කූටි රසක් දිනා ගන්න යුතුයකම පන්නරය Australian Education Roadshow British Way English Academy ගුරුකෙමණි කහවත්ත ICBT Campus RAC campus den aluthenaka case absolute juice 198.89 amatanna darshan handunkuru sunquick yasa isuru pirunu tanak nemeka ලොකුම සල්ලි තියෙන තැන අපේ සල්ලිත් පරිස්සම් නිසා ඉහළ ප්‍රතිලාභ සමගින් විශ්වාසනීය තැන්පතුවක් LBS ඇසුරු විශ්වාසනීය තැන්පතුවකට හොඳම සාධකය. සෙන්සොඩයින් දන්තාලේපය දිනපතා පාවිච්චියෙන් පුළුවන්. ඒ ඔබට සහනය ගෙන දෙන බව මට විශ්වාසයි. ජනපතිවරණ පුරාණයේ සමග ජනාධිපතිවරණයේ වඩා පුළුල් හා විශ්ලේෂණාත්මක ආවරණය. ඔබේ තීන්දුව දිනස්තහනමය. විශේෂ අතිරේකය දැන් දිනපතා අරුණ සමග. SLT Speed Up Super Deals September 30 දක්වා පමණයි. පෞලි සැමටත් රටේ සැමටත් එකසේ රසවිඳිය හැකි විජයබා කොල්ලය. දැන් දිවයිනපුරා සිනමා හල් 80කදී රටවල් 28ක විශ්වාසය දැන් ශ්‍රී ලංකාවේ වරක් පාවිච්චි කර වෙනස බලන්න. දර්ශන් හඳුන්කුරු සුන්දර බවේ රහසයිලිය Cambridge IELTS Academy for guaranteed IELTS result. Style your body, style your mind. Perry Allen. රාත්‍රී කාලයේදී දාවකයා පාසුවෙන් හඳුනාගත හැකි ඩියෝන් එෆෙක්ට් එක සහිත DSI GenX motor bicycle tire දැන් විලඳපොලේ ලබාගත හැක. මේ වගේ ලස්සන තැනක සතුට බෙදා හදාගත්තේ ඒ නිසයි. සෙනෙහ බරසෙත් ළඟින්ම Opulent River Face Hotel. අබා හර්බල් බ්ලැක් හෙනා ඖෂධ 9යි තෑගි 9යි
සෑම පැකට්ටයක් සමගම ලස්සනම ලස්සන වටිනා තෑගක් නොමිලේ. තෑගි නමයම එකතු කරගන්න. Kiehl's, අපෙන් මේ විශේෂ වට්ටම් ඔබ වෙනුවෙන්මයි. 130ක වට්ටමක් සමග Elephant House Fit Orange ලීටර එකක් දැන් රුපියල් 175යි. Nexus සමාජිකයන්ට 125ක වට්ටමක් සමග Surf Excel Matic රෙදිසෝදන කුඩු කිලෝ එකක් දැන් රුපියල් 315යි. Kiehl's. ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් ජාලය ශ්‍රී ලංකා ටෙලිකොම් සංවිධානය කරන SLT Speed Up පාපනිස්වාරිය 2019 පළාත් 9ම ආවරණය කරමින් පිරිමි පාපනි තරඟය සැප්තැම්බර් 24 වෙනිදා කොළඹින් ආරම්භ වී ඇඹිලිපිටිය, බණ්ඩාරවෙල, කුරුණෑගල, අනුරාධපුර හරහා වවුනියාව පසු කරමින් කිලෝමීටර 820ක දුරක් ගෙවා සැප්තැම්බර් 28 වනදා දඹුල්ලට දිවයිනේ අති දැවැන්තම පාපනිස්වාරියේ අත්දැකීමට ඔබත් එක්වන්න. දන්ත සංවේදීතාවේ හටගන්නේ දත ඇතුළත ඇති දන්ත ස්නායුවලින්. උණුසුම් හෝ සීතල කෑමබීම ගන්නා විට එය දැනෙන්න පටන් ගන්නවා. නොසලකා හැරියොත් තත්ත්වය බරපතල වෙන්නත් පුළුවන්. මේ තත්ත්වය මගහැරගන්න සෙන්සොඩයින් දන්තාලේපය දිනපතා පාවිච්චියෙන් පුළුවන්. එය ඔබට සහනය ගෙන දෙන බව මට විශ්වාසයි. අපේම රටේ හදන ස්වාභාවික නියම පිරිසිදු පොල්ද. Enjoy දන්න ඇයට. ඇඟ හැටි කරගන්න ගම. රස තේකක් බොන්නත් පුළුවන්. කිරි සීනි දාලා තේකක් වන්න යන වියදම එක්ක බලද්දි හොඳම තේරීම තමයි Fredna Shape Up Tea. Fredna Shape Up Tea. ඔබතුමා දන්නවනේ මං ඔබතුමා වෙනුවෙන් ඕන වෙලාවක කඩේ යනමයි කියන්නේ. අපේ සමාජයේ පැතිකඩක් තමයි කතා කරන්නේ. විපක්ෂය වුන් මට විරුද්ධව විශ්වාසභංග ගේනවා. ඥාති සංග්‍රහයට විරුද්ධව. පිටම නේද මේ අපි hina වෙන්නේ කියන්නේ. මොකද මේක තමයි ඇත්ත. දේශපාලනේ බල්ලට ගියා. බල්ලා. HNB Finance run aya. Off Mark Rich Platinum. මාව ලස්සන කළා වගේම සුබතාවමට තව තවත් ලං කළා. Derana Aruna. Sri Lanka's Breakfast Show. බුදුරජාණන් වහන්සේගේ පුරුෂ ධම්මසාරථී ගුණය මේ ගාථා ශ්ලෝක මන්තර යන්තර ඒවලට වෙන්නුණු දෙයක් නෙවෙයි. ඒක උන්වහන්සේගේ කරුණාව දයාව සහ ඒ මහා ප්‍රඥාවෙන් සිදුවන දෙයක්. ඉතින් ඒ වුණාට ගාථාවක් සහ නාලාගිරි දමනයක් ගැන කතාවක් පහුගිය දවස්වල සිදුුණා. ඒ පිළිබඳවයි සුමතිපාල ජෝතිපාල අද සොච්චන් කාටුනේ නිර්මාණය කරන්නේ. සජිත් කියනවා බුදුරජුන් නාලාගිරි දමනය කළේ ගාථාවකින් කියලා. හැබෑට හාමිනේ සජිත්ගේ ඕලෙවල් කොහොමද දන්නේ නෑ නේද කියලයි අහන්නේ. බුද්ධාගමට තියෙන්නේ S එකක්ද F එකක්ද කියලා සමහර විට මේ දෙන කතා වෙනවා ඇති. ඒකම අසංගිඳුනිල්ගේ කාටුනේ අපි බලමු ආද දේශයේ පුවත්පතේ. ඔන්න අම්පයර් ඇවිල්ලා ඉන්නවා. විනිසුරුවරයා විකට් පොළු සවි කරමින් සිටින ආකාරයයි දක්වා තිබෙන්නේ. අපේ මැකෝතුමා තමයි ඇඳලා තියෙන්නේ. ජනක රත්නායකගේ කාටුනේනොත් අද මහින්ද දේශප්‍රිය මහත්මයා විසීපත් කරලා තියෙනවා. එතුමා අද 1-2-3 කියලා ඔන්න තරඟයට වෙඩිල්ල පත්තු කරනවා. ඉතින් ගෝඨා ඉදිරියෙන්ම යනවා. අනුර කුමාර සහෝදරයා ඊට පස්සේ යනවා. කරු රනිල් සජිත් තවමත් ආරම්භක ස්ථානයේ ලතවිමින් සිටිනවයි කියලයි කියන්නේ. උදේ විමලසිරිගේ කාටුනේනොත් අද මේ තුන් දෙනා ගැනයි කතා කරන්නේ. කිහිලි කරු කියලයි කියන්නේ සජිත් කියන පරබය වාය අහක් කරගන්නට ඔන්න කිහිලි කරු භාවිතා කරනවාද අපේ අගමැතිතුමා උදේ විමලසිරිගේ කාටුනේට අනුව. අද එතුමාවම අඳිනවා අසංගිඳුනිල්ගේ හිරැස තුලින්. අද 20 කියන මහා කුළු ගෙඩියෙන් පහර දෙන්නට යන්නේ මාමණ්ඩියගේ හිසට. මාමණ්ඩිය නිරූපණය කරන්නේ ලංකාවේ විදායක ජනාධිපති දුරය ජුනියස් රිචඩ් ජයවර්ධන මැතිතුමන්, විදායක ජනාධිපතිතුමේ දුරේ නිර්මාතෘවරයා. ඉතින් කොහොම හරි අද 20 අල්ලා සිටින්නට අත් දෙකක් ඉදිරිපත් වී තිබෙන බවත් හිඩෙසින් කියනවා. ඉතින් 20 කතාවත් එක්කම අදට අපි දෙරණ අරුණෙන් සමුගෙන යනවා. මේ ඔබේ කාලය ඔබ රට වෙනුවෙන් ඔබේ අනාගත පරපුර වෙනුවෙන් තීරණ ගත යුතු කාලය. ඒ සිහිපත් කරමින් අදට දෙරණ අරුණෙන් සමුගන්නම් ඔබට ආයුබෝවන්. බලුවත් ඉන්න